ඍතුවේ වැඩිම කාලයක් ජීවත් වන සතුන් දොළොස් දෙනා ගැනයි මේ කියන්නේ. මිනිස් ලෝකයේ ඔයා අවුරුදු 90ක් හෝ ඊට වැඩියෙන් ජීවත් වුණොත් ඔයාට සැලකිය යුතු දීර්ඝාෂ තියෙන බවට තමයි සැලකෙන්නේ. ඒත් සත්ත්ව ලෝකයේ සමහර සතුන්ට අවුරුදු 90ක් කියන්නේ ලදරුවෙකුගේ වයසක්. මේ ජීවීන්ගෙන් සමහරක් මේ තරම් කාලයක් තිස්සේ පැවතුණා. ඉතින් අද අපි ඔයාට කියන්නේ සත්ත්ව ලෝකයේ වැඩිපුරම කාලයක් ජීවත් වෙන මේ ජීවි විශේෂ 12 ගැන. අංක 1 ටුවාටරා. ටුවාටරා කියන්නේ නව සීලන්තයේ වැසෙන කුඩා උරග විශේෂයක්. ඕන් කටසන් වගේ පෙනුනත් ඇත්තටම ඕන් මීට වසර මිලියන 200කට විතර පෙර පෘථුවේ ජීවත් වූ ඩයිනෝසරයන් හා සම්බන්ධ විශේෂිත පළපතක කොටසක්. වර්තමානයේ මේ විශේෂයන් වදවීමේ තර්ජණයට ලක් වෙලා තියෙනවා. ඒත් ඔවුන්ගෙන් සමහරෙකුට අවුරුදු 110කට වඩා වැඩි ආයු කාලයක් තියෙනවා කියලා තමයි කියන්නේ. අංක 2 ඔරේන්ජ් රෆි. හෙමින් වැඩෙන දිගු කල් පවතින මත්ස්‍ය විශේෂයක්. ඔවුන්ගේ උපරිම ආයු කාලය අවුරුදු 149ක් තරම් ඉහළ ගියක් ගන්නා බවට ඇස්තමේන්තු කරලා තිබුණත් අද වෙනකොට අධික ලෙස මසු නැල්ලීම නිසා ඔවුන් වඳවීමේ තර්ජණයට ලක් වෙලා තියෙනවා. අංක 3 ජියෝඩක්. ජියෝඩක් කියන්නේ උතුරු ඇමරිකාවේ බටහිර වෙරළ තීරයට ආවේනික විශාල ජීවි විශේෂයක්. ජියෝඩක් ගැහෙන සතුන් ජීවිත කාලය පුරාම බිත්තර බිලියන 5කට වඩා නිපදවනවා. පැරණිතම ජියෝඩක් අවුරුදු 168ක් ජීවත් තිබෙන බවටත් උන සොයාගෙන තියෙනවා. අංක 4 අවුරුදු 200ක් පමණ පැරණි රතු මුහුදු ඉකිරිය. රතු මුහුදු ඉකිරිය සොයාගත හැක්කේ පැසිෆික් සාගරයේ පමණයි. එය ගල් සහිත වෙරළ තීරයේ ජීවත් වන අතර වැඩිපුර මුහුදු රැලි සහිත ප්‍රදේශවලින් බැහැරව පවතිනවා. මේ විශේෂවල සිරුරු තියුණු කොඳු ඇටවලින් සම්පූර්ණයෙන්ම ආවරණය වී ඇති අතර එමකින් සාගර පතුලේ බඩගා යන විට තමන්ව ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට උපකාරී වෙනවා. ඔවුන් වයස්ගත වීමේ වේගය ගොඩක් අඩුයි. සමහර නිදර්ශකවලට අවුරුදු 200ක් තරම් කාලයක් ජීවත් වෙන්න පුළුවන්. අංක 5 අවුරුදු 211ක් පැරණි දුනු තල්මසා. දුනු තල්මසා නිල් තල්මසා තරම් ප්‍රසිද්ධ නොවුවත් ඔවුන්ට කැපී පෙනෙන විශේෂිත ලක්ෂණ කිහිපයක් තියෙනවා. සතුන් අතර විශාලම කට තියෙන්නේ දුනු තල්මසුන්ටයි. මේ ජීවීන්ට වසර 200කට වඩා ජීවත් වෙන්න පුළුවන්. වැඩිම කාලයක් ජීවත් වන මුහුදු ශීරපායි සතුන් වර්ගය වෙන්නේ මේ දුනු තල්මසුන්. පැරණිතම දුනු තල්මසාගේ වයස අවුරුදු 211ක් කියලා තමයි කියන්නේ. අංක 6 තමයි කොයි මාළු. සාමාන්‍යයෙන් කොයි මසුන් අවුරුදු 50ක් පමණ ජීවත් වෙනවා. ඒත් ඔවුන්ගේ එක් වර්ගයක් වන හැනකෝ කියන තද රතු පාට කොයි මත්ස්‍යයා වයස අවුරුදු 226ක් ජීවත් වෙලා තියෙනවා. මාළුවෙකු මෙතරම් කාලයක් ජීවත් වූයේ කොහොමද කියන එක නම් තාමත් අභිරහසක්. අංක 7 ලැමේනි බ්‍රැචියා නලපණුවන්. මෙක්සිකෝ බොක්කෙහි ගැඹුරින් හම වූ නලපණුවන් විශේෂයට අවුරුදු 250ක් ජීවත් විය හැකි බව සොයාගෙන තියෙනවා. අඩි 10ට වඩා දිගකට ළඟා විය හැකි වුණා. ඒවා වර්ධනය වෙන්නේ ඉතාමත් හැමින්. අංක 8 ඇල්ඩ්බ්‍රා යෝධ ඉබ්බා. යෝධ ඉබ්බන්ට නම් ඇදහිය නොහැකි දීර්ඝායුෂ තියෙනවා. ඒ අතරිනුත් ඇල්ඩ්බ්‍රා යෝධ ඉබ්බා වයස අවුරුදු 255ක් ජීවත් වුණු අද්විතීය සත්වේ. ඉතින් විද්‍යාඥයින් නම් කියන්නේ මෙතෙක් ජීවත් වූ පැරණිතම භෞමික සත්වයා ඇල්ඩ්බ්‍රා යෝධ ඉබ්බ බවයි. අංක 9 අවුරුදු 280ක් පැරණි මිරිදිය මුතු පැලෑටි. මිරිදිය මුතු පැලෑටි කියන්නේ දිගු කලක් ජීවත් වන විශේෂයක්. ඒවා ඉතා සෙමින් වර්ධනය වන අතර ඔවුන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 86ක් 202ක් පමණ වෙනවා. ඒත් එය ජලයේ ගුණාත්මක භාවය වගේම පාරිසරික සාධක මත රඳා පවතිනවා. දැනට සොයාගෙන තියෙන පැරණිතම මිරිදිය මුතු පැලෑටිය වයස අවුරුදු 280ක්. අංක 10 ග්‍රීන්ලන්ඩ් මෝරා. ග්‍රීන්ලන්ඩ් මෝරුන්ට හරිම බය හිතෙන පෙනුමක් තියෙනවා. ඒ වගේම
පෘථුවිය සැරිසරන පැරණිතම පෘෂ්ඨවංශීන් වෙන්නේ මේ ග්‍රීන්ලන්ඩ් මෝරෝ. ඔවුන් ලිංගික පරිණතභාවයට පත්වන්නේ වයස අවුරුදු 150 දී පමණ වන අතර සාමාන්‍යයෙන් අවුරුදු 400ක් පමණ ජීවත් වෙනවා. අංක 11 මුහුදු ක්වාහොග්. මුහුදු ක්වාහොග් කියන්නේ ආහාරයට ගත හැකි ක්ලාම් විශේෂයක්. ඔවුන් සමුද්‍ර ද්වීපද මොලිස්කාවන් වන අතර හැම වසරකම එහි කවචයට එක් ස්තරයක් එකතු කරමින් ඉතා දිගු අය කාලයක් ජීවත් වෙනවා. මේට හොඳම උදාහරණය තමයි අවුරුදු 507ක් ජීවත් වූ මින් කියන්නේ. අපි කතා කරන අවසාන කෙනා තමයි ඇන්ටාක්ටික් ස්පොන්ජ්. විද්‍යාඥයින්ගෙන් බහුතරයක් හිතන්නේ ඇන්ටාක්ටික් සාගරයේ අතිශය අඩු උෂ්ණත්වය හා ඒවායේ මන්දගාමී වර්ධන වේගය නිසා ඇන්ටාක්ටික් ස්පොන්ජියට සියවස් ගණනාවක් ජීවත් විය හැකි බවයි. මෙහි පැරණිතම නිදර්ශක අවුරුදු 1550ක් වයස බව සමහරු ගණන් බලා තියෙනවා. ඉතින් යාළුවනේ අපි මේ ඔයාලට කිව්වේ සියවස් ගානක් ජීවත් වෙන්න පුළුවන් හරි අපූර්ව ජීවීන් කොටස කීපයක් ගැන. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න.